සුබ දවසක් හැමෝටම මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මං අද කතා කරන්න යන්නේ ඉක්මනින් ගැබ් ගැනීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. ඉතින් බොහෝ කරුණු පිළිබඳව මෙහිදී සැලකිලිමත් විය යුතු වෙනවා. අපි දැන් යමු වීඩියෝ එකට. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ දින 28ක් තියෙන කාන්තාවක් ගැබ් ගැනීමට නම් ඩිම්බ පිට වෙන දින සිට දින 5කට පෙර සහ ඩිම්බ මෝචනය වී දින 5ක් යන තෙක් කාලය තුළ ලිංගිකව එකතු වීමෙන් ගැබ් ගැනීම සිදුවීමට පුළුවන්. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් ශරීරයේ පිටත විනාඩි 15-30 අතර කාලයක් සජීවීව ජීවත් විය හැකියි. මේසයක් හෝ ඇඳුමක් වැනි මතුපිටක තිබෙනවා නම් වියලී යාමත් සමගම විනාශ වී යනවා. ඩිම්බ මෝචනය වන විට පැලෝපිය නාල තුළ සජීවී ශුක්‍රාණු තිබේ නම් ගැබ් ගැනීම සිදුවනවා. සාමාන්‍යයෙන් සරු කාලයේ දහවන දිනේ සහ 14 වන දිනේ අතර සෑම දිනකම හෝ ලිංගිකව හැසිරෙන්නේ නම් ගැබ් ගැනීමට ඉඩ තිබෙනවා. ඕසප් දින සිට 10 වන දිනේ සිට සරු දවස් ආරම්භ වෙනවා. ඒ කියන්නේ සාරවත්ම දින කිහිපය ආරම්භ වෙනවා. ශුක්‍රාණු වල ඇති ශුක්‍රාණු සෛල යෝනි මාර්ගයේ ඔස්සේ ගැබ් ගැල සහ ගර්භාෂයේ හරහා සහ පැලෝපිය නාල තුලට පිහිනනවා. පැලෝපිය නාලයේ ඩිම්බයක් තිබේ නම් ශුක්‍රාණුව සමග ගැටුණොත් සංසේචනය වී යුක්තාණුව ගර්භාෂය තුළට ඉන්පසු ගමන් කිරීම පටන් ගන්නවා. ඉන්පසු සංසේචනය වූ යුක්තාණුව ගර්භාෂ භිත්තියට සම්බන්ධ වුවහොත් ගැබ් ගැනීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් ශුක්‍රාණු දින 5ක් දක්වා කාන්තාවකගේ ශරීරය තුළ සජීවීව තිබිය හැකි. ඩිම්බ පිටවන දින හෝ ඊට දින 2කට පෙර ලිංගිකව එක්වුවහොත් කාන්තාවක් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ ඊටත් වඩා වැඩි. සෑම දින 28කට වරක්ම ඔසප් වීම සිදුවන කාන්තාවකගේ ඩිම්බ මෝචනය සිදුවන්නේ 14 වැනි දින වන අතර ඔවුන්ගේ පිළිසිඳ ගැනීමේ හොඳම අවස්ථා දින කිහිපය ආරම්භ වන්නේ දින 10න් පසු එළඹෙන 11 වන දින සහ 14 වන දින අතරතුර කාලය වේ. සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය වන විට එම දින හෝ එම දිනට පසු දින කිහිපයක් යන තෙක්ම විවිධ වෙනස්කම් සිදුවන අතර එම දිනයේදී විශේෂයෙන්ම සිදුවන වෙනස්කමක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම දක්නට ලැබෙනවා. මෙය උෂ්ණත්ව මානයකින් පහසුවෙන්ම පරීක්ෂා කර හඳුනා ගැනීමට පුළුවන්. සාමාන්‍යයෙන්ම ඔබ ගැබ් ගැනීමට උත්සාහ කිරීමේදී පළමු මාසයේදීම ගැබ් ගැනීම සිදුවනවාද යන්න මාතෘකාවට අනුව කතා කරනකොට වඳභාවය පිළිබඳව පර්යේෂණවලට අනුව පළමු මාසයේ ගැබ් ගැනීමේ සම්භාවිතාවය 30%ක් පමණ වෙනවා. සරුභාවය පිළිබඳව ගැටු නොමැති පුද්ගලයින් සඳහා ගැබ් ගැනීමේ ආසන්න අවස්ථාව ලෙස මාස 6කට පසු 75%ක් ලෙසද වසරකට පසු 90%ක් ලෙසද හඳුන්වනවා. වඳභාවයට ප්‍රධානම හේතු 4ක් ලෙස ඩිම්බ කෝෂයේ ගැටළු, පැලෝපිය නාල හෝ ගර්භාෂයට හානිවීම, ගැබ් ගැලෙහි ගැටළු සහ කාන්තාවක් වයසට යත්ම සරුබව අඩුවීම සලකන්නට පුළුවන්. වයස සරුබව සඳහා බොහෝ සෙයින් බලපානු ලැබෙනවා. දැන් මම කියන්න යන්නේ ගැබ් ගැනීමට උපදෙස් කිහිපයක්. ඉතින් මේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙනවා. මේදී පළමු කාරණාව විදිහට පළමුවෙන්ම ඔබ ඔසප් චක්‍රයේ සරු දින සහ
ඕසප් චක්‍රයේ ක්‍රමවත්තා අක්‍රමවත් බව හොඳින් පරීක්ෂා කර හඳුනාගත යුතු වෙනවා. මෙහිදී මාස කිහිපයක් පරිම මාස 3-4ක් ඔබගේ ඕසප් චක්‍රය හොඳින් පරීක්ෂා කරලා නියමිත සරුද් දවස ඔබට හොයා ගැනීමට පුළුවන්. ඉතින් මේ කාලයේදී එකතු වීමෙන් ගැප් ගැනීම සාර්ථකව සිදු වෙනවා. ඉන් පසු එකතු වීමකින් පසු නොසෙල්වී විනාඩි කිහිපයක් එම ස්ථානයේම සිටිය යුතු වෙනවා. මෙහිදී ශුක්‍රාණු පහසුවෙන් ඉහළට ගමන් කර ගැප් ගැනීම සිදුවීමට පහසු වෙනවා. ඊළඟ කරුණ විදිහට ආතතිය අඩු කර ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම ආහාර පාන හා වෙන සෞඛ්‍ය ගැටලු මගවහරවා ගැනීමත් කරන්න ඕනේ. තවත් ඔබට ගැප් ගැනීම සඳහා කළ යුතු දේවල් විදිහට ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර වර්ග අනුගමනය කිරීම, අනුභව කිරීම, ට්‍රාන්ස්මේද වලින් වැළකීම, උදෑසනට ගුණදායක විශාල ආහාර වේරක් ගැනීම, පූර්ව ඔසප් සින්ඩ්‍රෝමේ තිබේ නම් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගැනීම අඩු කරන්න ඕනේ, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ආහාරයට ගැනීම කරන්න ඕනේ, වැඩිපුර කෙඳි සහිත ආහාරයට එකතු කරගන්න ඕනේ, ඒ වගේම ප්‍රෝටීන ප්‍රභවයන් මාරු කිරීම කළ යුතු වෙනවා. ඉතින් මේ දේවල් අනුගමනය කළොත් ඉක්මනින්ම ගැප් ගැනීම සිදුවීමට හැකියාව තිබෙනවා. එමෙන්ම එකතු වීමකින් පසු ඔබට තිබෙන ප්‍රධාන ගැටලුවක් විදිහට ශුක්‍රාණු පිටතට ඒම සලකන්නට පුළුවන්. මේ වළක්වා ගැනීම සඳහා ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැම්පත් කිරීම සිදුවිය යුතු වෙනවා. ඒ සඳහා ඔබ එකතු වීමකින් පසු විනාඩි 20 සිට පැයක් දක්වා එම සිටින ස්ථානයේම නොසෙල්වි සිටිය යුතු වෙනවා. මේ අවස්ථාවේ කාන්තාවකට ඇගේ දන හිස ඉහළට තබන ලෙස සිටිය හැකි. ඒ විතරක් නෙමේ, සාර්ථකම ඉරියව්ව විදිහට උකුල ප්‍රදේශයට කොට්ටයක් තබා බිත්තියක් මත පාද තබාගෙන පාද ඉහළට සින්නසේ තබාගෙන එම ඉරියව්වෙන් සිටීම කළ යුතු වෙනවා. මේ සාර්ථක විදිහක්. ඔබ දරුවෙක් බලාපොරොත්තු වී සිටිනවා නම් මේ දේවල් පිළිබඳව වඩා සැලකිලිමත් වේ යුතු වෙනවා. ඉතින් මේවා ඒ විදිහටම අනුගමනය කරන්න ඕනේ. අපි දැන් බලමු මේ කරුණු මොනවද කියලා. කාන්තාව සහ පිරිමියා දෙපාර්ශ්වයේම දුම්පානය නතර කළ යුතු වෙනවා. ඒ දෙදෙනාගේම සරුභාවය අඩු වීමට හේතු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දුම්පානයෙන් දෙදෙනාම වැළකිය යුතුයි. දරුවෙක් පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කිරීමට මාස 6කට පමණ පෙර සිට පෝලික් අම්ලය දිනකට එක බැගින් ගත යුතු වෙනවා. ඒ වගේම නිවැරදි ආහාර රටාවක් සහ කෙඳි සහිත ආහාර වේලට එකතු කර ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි කැපෙන් අඩංගු ආහාර පාන වර්ග අඩු කිරීම කළ යුතු වෙනවා. මෙහිදී කැපෙන් අඩංගු ආහාර විදිහට තේ, කෝපි, චොකලට්, අයිස්ක්‍රීම්, කොකෝවා අඩංගු ආහාර වර්ග, කිරිපිටි වර්ග, ඒ වගේම කෘතිම බීම වර්ග ගැනීමෙන් වැළකිය යුතු වෙනවා. ඒ වගේම ක්‍රියාශීලීව කටයුතු කළ යුතු වෙනවා. අවශ්‍ය ව්‍යායාම කිරීමත් සිදු කළ යුතුයි. ඒ වගේම නිවැරදි බරක් නිරෝගී බරක් පවත්වා ගැනීමත් කළ යුතු වෙනවා. මත්පැන් පානය නතර කිරීම කළ යුතු වෙනවා. අනවශ්‍ය ලෙස ආතතිය මෙහි වළක්වා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවකගේ උපරිම ප්‍රජනන කාලය නවයෝන් වී අගභාගයේ සිට 20 ගණන්වල අගභාගය දක්වා වෙනවා. වයස අවුරුදු 30 වන විට සරුබව අඩු වෙනට පටන් ගන්නවා. 30 ගණන්වල මැදට ළඟාවන විට සරුභාවය පරිහානියට පත්වෙනවා. 45 වන විට බොහෝ කාන්තාවන්ට ගැබ් ගැනීම අපහසු වන තරමටම සරුබව අඩු වෙනවා. ගැබ් ගැනීම අපහසු යන කාරණයේදී පිළිතුර ලෙස ඕලෙස සඳහන් කරන්නට පුළුවන්. ඒට හේතුව වන්නේ ඒ ශාරීරිකවමින්ම මානසිකවද ගොඩක් දුෂ්කර දෙයක්.
කාන්තාවගේ ඕසප් චක්‍රයේ සරු දින තියෙන්නේ ඉතාම සුළු දින කිහිපයක් පමණයි. එබැවින් දරු පිරිසිඳ ගැනීමක් සඳහා යම් කාලයක් ගත වෙනවායි. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සෞඛ්‍ය තත්ත්වයේ අනුව කාන්තාව හා පුරුෂයාගේ දෙදෙනාම සෞඛ්‍ය ගැටලු බලපාන අතර එය පළමු අවස්ථාවේදී ඒ කියන්නේ මාසයක් තුළ මාස 6ක් තුළ ඊට වඩා වැඩි කාලයක් තුළ මේ සිදුවීමට පුළුවන්. ඉතින් 30 ගණන් වල නිරෝගී කාන්තාවකට සෑම ඕසප් චක්‍රයකම එක් අවස්ථාවකදී එක් මාසක් තුළ කෙබ් ගැනීමේ සම්භාවිතාවය 10%ක් පමණ ලෙස හොයාගෙන තිබෙනවා. ඉතින් මම අදත් ඔයාලට ගර්භණීභාවයට ගොඩක් වැදගත් වෙන කරුණු සඳහන් කරා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. දිගටම මාත් එක්ක ඉන්න. මගේ channel එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණීභාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් videos මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් comment කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න subscribe කරලා bell icon එක click කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන videos, වැදගත් videos ගොඩක් ඔයාලට හදන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසු වෙන්න ඔයාලගේ කිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වෙන යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළුවෝ හැමෝටම යහපතක්ම වේවා.